අපි දැන් ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරලස්ගමුව කටුවාවල පරම ධර්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය ගොම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් හේනිගම ගිනි ගැස්ම අංක 4හි පදිංචි දුලානි මාන්නනායක මහත්මිය සහ සංජය රණසිංහ මාතා හංමැල්ල දිද්දෙනිය කහටගහවත්ත අංක 57න් 1හි පදිංචි පියසේන වික්‍රමසිංහ මහතා ගාල්ල කලිගාව මාම්පිටිය උඩුමුල්ල පදිංචි W.A. තේචානි මහත්මියතුළු පවුලේ පිරිස පිළියන්දල මොරැඳ මහනීර පාර රුවනි නිවසේ අංක 13න් 4හි පදිංචි දම්මිකා අල්විස් මහත්මිය සහ රුවන් අල්විස් මහතා පානදුර නල්ලූරුව ශ්‍රී සුමංගල පාර සිල්වස්ටන් පදිංචි චරිද්ද සිල්වා සහ ඉෂානිද සිල්වා මාරස්සන කෙවුල අංක 10ේ පදිංචි TB GBM වික්‍රමසිංහ වෙන්නප්පුව බටහිර දුම්මල දෙනිය සාකෙත නිවසේ පදිංචි අනෝමා ලොකු බාලසූරිය මහත්මිය කොළවෙනිගම පල්ලේගම පදිංචි WPP ආර්යවංශ මහතා හොරණ මීවන පලාන පරණ පාසල් පාර පදිංචි HT දේවිකාරාණි වික්‍රමරත්න මහත්මිය පින්නතුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව ලිච්ඡවි රාජ සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 මාතා පිතෝ කිංච කරෝ පුත්ත දාරහිතෝ සදා අන්තෝ ජනස්ස අත්ථාය යේචස්ස උපජීවිනෝ තීති සාදු 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 සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්නතුනි ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ධර්ම දේශනා මාලාවෙහි මේ මොහොතට නියමිත ධර්ම දේශනාවටයි පින්වත් ඔබ සියලු දෙනාම දැන් සවන් දෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක් මුළුල්ලේ දේශනා කරන්නට ඉදුණ පුජ්‍යල දෙලව යහපතට හේතු වන උදාරතර කරුණු රාශියක් තමයි ලෞතුරා ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. උන්වහන්සේගේම බුද්ධ වචනයට අනුව කියනවනම් පින්නතුනි මේ ධර්මය ඖෂධයක්. මේ ඖෂධයට සම කරන්න පුළුවන් වෙනත් ඖෂධයක් මේ ලෝකේ නැහැ. ඒක උන්වහන්සේගේ වචනින්ම කියනවනම් ධම්මෝෂධ සමන්නත්ති ඒතං පිවත භික්ඛවේ. මහණෙනි මේ ධර්මයේ තරම් වටින ඖෂධයක් තවත් නැහැ. ඒකට සමකල හැකි. ඒ නිසා එම පානය කරන්න කියලයි උන්වහන්සේ දේශනා කළේ. මේ ධර්මයේ ඖෂධයක් වෙන්නේ කිනම් රෝගවලටද කියන එකයි මුලින් අපි කල්පනා කරන්නට ඕන. සාමාන්‍යයෙන් අපට වැළඳෙන රෝග වර්ග දෙකක් තියෙනවා පින්නතුනි. ඒ කායික රෝග සහ මානසික රෝග. මේ කායික රෝග සුවපත් කරන්න නොයෙක් ක්‍රම සහ විදි තියෙනවා. අද නූතන වෛද්‍ය විද්‍යාව තාක්ෂණය ඔස්සේ කායික රෝගවලට මිනිස්යාගේ හිසේ ඉඳලා දෙපතුල දක්වා වැළඳෙන අනන්ත අප්‍රමාණ ක්‍රම සහ විදි තියෙනවා. ආලේපන තියෙනවා, බොහෝ පෙතිජාති තියෙනවා, බොහෝ බොන ජාති තියෙනවා, ඒ වගේම සැත්කම් ක්‍රම තියෙනවා, තවත් විවිධ ක්‍රම තියෙනවා. නමුත් මේ මානසික රෝග කියන දේවල් ගත්තහම පින්නතුනි අර කියන ක්‍රමවේද ඔස්සේ සුව කළ නොහැකි රෝගත් තියෙනවා, හැබැයි සුව කළ හැකි රෝගත් තියෙනවා. මානසික රෝග අතර බොහොම බරපතල සංසාරගත රෝග තුනක් පිළිබඳ ධර්මයේ සඳහන් කරනවා.
ඒ තමයි ලෝභය ద్వේෂය මෝහය මේ ලෝකේ උපදින පුහුදුන් මනුස්සයන් කියන්නේ කෙලෙස් වලින් ගහන ඇත්ත ඒ ඇත්තන්ට පින්වතුනි මේ රෝගකාරක ලක්ෂණ තුනම පිහිටනව උපතින්ම එනිසා ඒවට කියන්න පුළුවන් සංසාරගත රෝග කියලා බලන්න ලෝභය ద్వේෂය ద్వේෂය කියන්නේ තරහව ඊළඟට මෝහය කියන්නේ මුලාව එහෙමත් නැත්නම් මෝඩකම මේවා අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් නැද්ද යම් විදියකින් කෙනෙක් ඇහුවොත් ඔබ ලෝභද කියලා අපි දෙන ඍජු පිළිතුර තමයි අනි මම නම් ලෝභ නැහැ නමුත් පින්වතුනි අපිට එහෙම දැනුණට අපේ චිත්තසංතානය තුළ ලෝබාදී සිතුවිලි අනන්ත අප්‍රමාණ පහළ වෙනවා එක දවසට මේ ලෝභය විවිධ ස්වරූපෙන් එනවා රාගයෙන් එන්නේත් ලෝභය ඒ විතරක් නෙවෙයි ආසාව කියලා එන්නේත් ලෝභය එහෙනම් රාග ආසා සහිත සිතුවිලි කොච්චර අපට ඇති වෙනවද දයක් දැක්කහම ඒක ඇත්නම් අනේ මටත් කියලා හිතුනොත් අන්න එතන තියෙන්නේ ආසාව නැත්තම් රාගය කියන්නේ ලෝභය කෑමක් දැක්කහම අනේ කන්න හිතෙනවා කියලා කටට කෙන කියලා ඉනුවොත් එතනත් අපි නොදන්නව උනාට ලෝභය හටගෙන ලස්සන පින්තූරයක් අපි හිතමු මල්වත්තක් එහෙම නැත්තම් මල් ගහක් දැක්කහම මේන් මලක් කඩා ගත්තනම් නැත්තම් මේන් පැලයක් අපේ වත්තේ ගෙනින් හිටෙව්වනම් කියලා හිතනොත් එතනත් ආසාව ඒ කියන්නේ ලෝභය ඇති වෙලා මේ ලෝභය අතිශය සියුම් මානසික රෝගකාරක තත්ත්වයක් ඊළඟට දෙවෙනි එක තමයි ද්වේෂය තරහව ඔබට තරහව නැත්තම් කේන්ති යනවද කියලා ඇහුවොත් ඒත් කියයි ඔව් ඉඳලා හිටලා නම් කේන්ති යනවා නමුත් මම වැඩිය කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. පින්නතුනි මේ ද්වේෂය කියන චෛතසිකය හිතේ ඇතිවෙන විවිධ ක්‍රම ඔස්සේ. අපි කේන්තිය තරහව සමහරට වෛරය ක්‍රෝධය හැටියට හඳුන්වන්නේ ඔය ද්වේෂයම තමයි. කියන්නේ ද්වේෂයේ ඒ පියවර නැත්තම් අවස්ථා. මේ ලෝකේ මිනිස්යන් වැඩිපුර ද්වේෂය ඇති කරගන්නේ අනුන් කෙරෙහි නෙවෙයි තමන් කෙරෙහිමයි. ඒ කියන්නේ එක දවසකට සමහර විට අවස්ථා 100,000 ගාණක් අපි කෙරෙහිම ද්වේෂය ඇති කරගන්නවා. ඒ කියන්නේ අතට ගත්ත යම් දෙයක් බිම වැටුනහම ඒත් අපි ඔලුවට ගහගන්නවා. එමෙ නැත්තම් සමහර වෙලාවක අපේම අතපසු වීම වලට අපි දත් මිටි කනවා. සමහර වෙලාවල් වල පින්නතුනි අපිටම බැන ගන්නවා අන්න දේශේ ස්වභාවය පින්නතුනි මේ දේශය බුදුහාඳුරු උපමා කළේ ගින්දරකට ඇයි ගින්නකට උපමා කළේ සාමාන්‍යයෙන් ගින්නක් හටගන්න උපකාරී වන දේ තමයි ගින්නේදී ඉස්සෙල්ල විනාශ වෙන්නේ උදාහරණයක් හැටියට අපි කුණු ගොඩක් ගිනි තියන්න ගිනි කූරක් ගැහුවොත් ඉස්සෙල්ල පිච්චෙන්නේ කුණු ගොඩ නෙවෙයි ගිනි කූර. ඒ වගේ මේ ද්වේෂය ඇතිවෙච්ච පුද්ගලයා ද්වේෂයට භාජනය වෙන කෙනාට වඩා ඉක්මනින් හානියක් කරගන්නවා. අපි ස්ථානේ ද්වේෂ වෙනවා, අස්ථානේ ද්වේෂ වෙනවා. ඒ කියන්නේ තරහ ඇති කරගන්නවා. ගේ ඇතුලේ ඇවිදිනකොට කකුල වැදුනොත් අර මේ සාලේ තියෙන පුටුවක අපි පුටුවට ආය පයින් ගහනවා. තමන්ගේ වරදට තමන්ම දඬුවම් වෙනවා. ඒ කියන්නේ කකුල රිදෙනවා රිදෙන කකුලෙන්මයි ගහන්නේ. ඊළඟට පින්නොතුනි බලන්න සමාජයේ සමහර පුද්ගලියෝ මේ ද්වේෂය නිසා කොයිතරම් කුරිරු ක්‍රියාවල නිරත වෙනවද? අතිශය භයානක මානසික රෝගයක් කියලා බුදුහාම දේශනා කළේ එකයි. තුන්වෙනි කාරණය තමයි මෝහය මුලාව. බලන්න සමාජයේ අපි භෞතික වශයෙන් ගත්තත් කොයිතරම් මුලා වෙනවද? ඉදිනෙදා පරිහරණය කරන බඩු භාණ්ඩවලට, එහෙම නැත්නම් අනුන් කියන වචනයකට, අනුන් කරන ක්‍රියාවලට අපි මුලා වෙනව නැත්නම්
අර කියන මෝඩ සිතුවිලි ඇති කරගන්න. ඒ නිසාම ලෞතුරා බුදුහාමුදුරුව මේ කියන මානසික රෝගකාරක තත්වයන් තුනේ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන කාරණා තුන බරපතල මානසික රෝගයන් හැටියටයි සැලකුවේ. ද සමහර මානසික රෝග අපට ඇති වෙනවා මෙලවදී ඒකේ විපාක ලැබිලා සමහරට මෙලවදීම ඉවර වෙනවා. හැබැයි මේ තුන ඊළඟ භවයන්ටත් අපි අරගෙන යමින් අපිව තව තවත් පීඩාවට පත් කරනවා. ඒ නිසාම ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කළා මේ මෝ අර කියන අකුසල මූලික චෛතසික නැත්තම් රෝගකාරක තුන වහාම සුව කරගන්නට ඕන. දැන් ඒ කියන ලෝබාදී අකුසල මූලික රෝගකාරක තුන සුව කරගන්න හදාපු පෙත්තක් මේ ලෝකේ තාම නැහැ වෛද්‍ය විද්‍යාවේ. දැන් ශරීරයේ අවයවවල යම් යම් අඩුපාඩුකම් අඩපණ වීම සහ අපි හිතමු නරක් වීම වුණා කියලා. ඒවනම් ඉවත් කරලා අලුත් ඉන්ද්‍රියත් බද්ධ කරන්න පුළුවන්. නමුත් ලෝභය, ද්වේෂය, මෝහය කියන ඔය කියන චෛතසික තුන අයින් කරලා බද්ධ කරන්න හැකියාවකුත් නැහැ. කියන්නේ සැත්කම් වලින් ඉවත් කරගන්නත් බැහැ. වෙනත් ආලේපන ගල්වලා යටපත් කළ හැකි රෝග තුනකුත් නෙවෙයි. එනිසා ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කළා මේ රෝග තුන යටපත් කරගන්නට හෝ සුව කරගන්නට තියෙන එකම ක්‍රමවේදය නැත්තං ඖෂධය තමයි ධර්මය පානය කිරීම. පානය කරන කියනකොට පින්නතුනි අපට එක පාරටම හිතෙන්නේ දැනෙන්නේ මොකද්ද? මේ මුවගින් අරගෙන උගුරහරහා කුසට දාගන්නදී අපි කියනවා ගිලිනවා කියලා. හැබැයි ධර්මය එහෙම වීදුරුවකින් භාජනයකින් මුවට අරගෙන කුසට ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක පානය කරන්න තියෙන්නේ සවනින්. සවනින් කියන්නේ කන් වලින්. ඊළඟට මේක යන්නේ කුසට නෙවෙයි, යන්නේ කොහාටද? මනසට. ඒ මනස තමයි ධර්මය නැමති ආහාරී තැම්පත් තැන නැත්තං ගබඩාව. අපි කියනවා කටින් ගන්න ආහාරවලට කබලින්කා ආහාර. ඒවා තැම්පත් වෙන තැන තමයි කුස. හැබැයි ධර්මය නැමති මේ ඖෂධය තැම්පත් වෙන්නේ පින්නතුනි කුසෙහි නෙවෙයි, අර කියන මනසෙහි. එහෙනම් මේ ජීවිතය යහපත් කරගන්නට අර රෝගකාරක තත්වයන්ගෙන් වැළකෙන්නට තියෙන හොඳම වටිනාම පානය පාවිච්චි කරන්න ඖෂධය ගන්නටයි ඔබ දැන් සූදානම් වෙන්නේ. අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති නීවරණ වග්ගයේ එන වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයට කියන්නේ ලිච්ඡවි කුමාර සූත්‍රය කියලා. මේ සූත්‍රයේ ලෞතුරා බුදුහාමුදුරුව දේශනා කළේ ලිච්ඡවි රාජ කුමාරවරු පිරිසක් මුල් කරගෙන නිසා ඒ නමින්ම සූත්‍රය හඳුන්වලා තියෙනවා. සූත්‍රය දේශනා කරන්නේ විශාලා මහනුවර මහවණය කියන ස්ථානයේදී. ලෞතුරා බුදුහාමුදුර එතකොට වැඩ සිටියේ විශාලා මහනුවර උන්වහන්සේට තිබුණු පන්සල තමයි කූටාගාර ශාලාව. මේ කූටාගාර කියලා කියන්නේ කූටාගාර ශාලාව කියලා කියන්නේ අර රවුම් හැඩයට පින්නතුණි සකස් කරපු වහලයක් තියෙන පන්සලක් නිසා. උන්වහන්සේගේ සිරිතක් තිබුණා කොයි පන්සලේ වැඩ හිටියත් විශේෂිත දාන ආරාධනාවක් නැත්තං පෙරවරු කාලයේ සිවුරු හැඳ පෙරව පාත්‍ර අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. ඒ අනුව අපේ ලෞතුරා බුදුහාමුදුරුව මා කියන මේ දිනේ සිවුරු හැඳ පෙරවා පෙරවරුවේ පිණ්ඩපාතේ වඩිනවා. ලැබුණු පිණ්ඩපාතේ ටිකක් අරගෙන උන්වහන්සේ නැවත ආරාමයට වැඩියේ නෑ.
වහන්සේ වැඩම කළේ ඒ ළඟපාත තිබුණු අර මහ වනය කියන ස්ථානයට. ඒකට හේතුව තමයි බුදුහාමුදුරු හරියට මේ සෝවා දහමට ප්‍රිය කරපු කෙනෙක්. පින්නතනි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පරිසර වේදියා නැත්තම් ස්වභාව සෞන්දර්ය අගය කරපු කෙනා කවුද කියලා ඇහුවොත් අපට දිය හැකි ඍජුම පිළිතුර තමයි ඒ ලෞතුරා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ වැදගත්යයි සම්මත බොහෝ දේවල් කරගත්තේ මේ සෝවා දහම තුල නැත්තම් බාහිර පරිසරය. ඉපදුනේ බාහිර පරිසරයක ගහක් මුල. ඒ වගේම බුද්ධත්වයේ ලබාගත්තේ දුෂ්කර ක්‍රියා කළේ පළමු දම් දෙසුම් පැවැත්වී සත්සතියේ බොහෝ අවස්ථා ගත කළේ. ඒ විතරක් නෙවෙයි පරිනිර්වාණයට තෝරගත්තෙත් මේ සෝවා දහම නැත්තම් බාහිර පරිසරය. පන්සල් ආරාම ගේ දොර නොතිබුණා නෙවෙයි එහෙත් ඒ සියල්ලට වඩා උන්වහන්සේ සෝවා දහමට ආදරය කළා නැත්නම් සෝවා දහමට ප්‍රිය කළා. තමන්ගේ ශ්‍රාවක සංඝරත්නයට පින්නතුනි විනය ශික්ෂාපද පනවන කොටත් බුදුහාමුදුරු මේ සෝවා දහම පිළිබඳ හිතල බොහෝ විනය ශික්ෂා පනවලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුවකට උදාහරණයකට මම මේ කියන්නේ උපසපන් භික්ෂුවකට ගහක අත්තක්වත් සිඳින්න තහනම්. එහෙම සිඳොත් ඒක දුකුලා ඇවතක් වෙනවා කියලායි දේශනා කළේ. කමා කරගත හැකි එහෙත් එය කමා කර නොගත්තොත් ප්‍රබල වරදක්. භික්ෂුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වරක් වනං චින්දත මාරුක්ක මහණෙනි වනය සිඳින්න එහෙත් ගස්වලට නම් අත තියන්න එපා කියලා. කෙනෙක් හිතයි කොහොමද ගස් කපන්න නැතුව වනය සිඳින්නේ? බුදුහාමුදුරුවෝ එතකොට මොකද්ද මේ කියලා තියෙන්නේ? කෙලෙස් නැමති වනය සිඳට කමක් නැහැ, ගහකොළට අත තියන්න එපා. බලන්න අතීතේ ලාංකීය වික්ෂු සමාජයත් ඒ වගේම බුදුමග අනුව ගිය ගිහි සමාජයත් ඒ නිසාම සෝවා දහමට හරියට ගරු කළා. ඒ විතරක් නෙවෙයි සෝවා දහම ප්‍රිය කළා. මේකට හොඳම උදාහරණය බලන්න පින්වතුනි, දැන් අපි යනවනේ අනුරාධපුර පොළොන්නරුවේ වගේ ඉපැරණි නගර බලන්න. මේ නගරවල ඇවිදගෙන යනකොට අපි දකිනවා නටබුන්. නටබුන් කියලා දකින්නේ මොනවද? එක්ක රාජ මාලිගා නැත්තම් භික්ෂුන් වහන්සේලා, ඒ කියන්නේ ආරාමික ගොඩනැගිලි. ඒ කාලේ හිටපු ඇමතිවරුන්ගේ, සිටුවරුන්ගේ හෝ වෙනත් සල්ලිකාරයන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් අපි දකිනවද? ඇයි අපි නොදකින්නේ? එයයි නොහිටියද ඒ කාලේ? හිටියා. එහෙනම් ඇයි ඒ අයගේ ගේ දොර නැත්තේ? නිකමට හිතුවද? ස්ථාවර ගොඩනැගිලි සකස් කළේ පින්නතුනි රජවරුන්ටයි භික්ෂුන් වහන්සේලාටයි විතරයි එදා සමාජයේ. යම් විදියකින් ඒ ඇත්තු ගයක් දොරක් ඉන්න හිටින්න හදාගත්ත නම් ඒවා සියල්ල කාලානුරූපීව පරම්පරානුගතව සෝවා දහමට මුසු වෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මිසක කල්පවතින විදියට අර නොදිරන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඉදිකලෙ වෙන්නේ නැහැ. ඒයි පරිසරයට ආදරය කළ ප්‍රිය කළ ජන සමාජයක් අපට හිටියා. අනුරාධපුර නගර සීමාව තුල පින්නතුනි ප්‍රසිද්ධ උයන් උද්‍යාන, අපේ වචනින් අද කියනවා නම් පහක් තිබුණා හතරක්. රන්මස උයන, චේතවන උයන, නන්දන උයන, එතනින් ගියාම මහමෙවුනා උයන. ඒ උද්‍යානත් නිකම්ම නිකන් නෙවෙයි. ඒවයි වැව් අමුණු, ජල පොකුණු, ගස්වැල්, තුරුලතා සියල්ලම තිබුණා. මොන තරම් රමණීය නගරයක් වෙන්නේ. සතා සිව්පාවුන්ට අභය භූමි වෙන් කරලා තිබුණා. ඒයි පරිසරයේ එක අංගයක් ඒ සත්තු.
එහෙම ගත්තහම පුදුම විදියට පරිසරයට ආදරය කරපු ජනතාවක් හිටිය රට. අතීතේ මේ රටේ තිබුණු විහාර අපි කියනවා රජමහා විහාර බලන්න අපි යනවා නේද? අති බහුතරයක් ඒ රජමහා විහාර ගොඩනැගිලා තියෙන්නේ කොතනද? එක්ක කඳු මුදුන් වල නැත්තම් ගල් තලාවල. කඳු මුදුන් හා ගල් තලා කියලා කියන්නේ භෝග වගා කල නොහැකි මිනිස් වාසයට නුසුදුසු තැන්. භික්ෂුන් වහන්සේලා ආරාම ඉදි කරගත්තේ ඒවයි. නැතුව කුඹුරු ඉඩකඩම් ගොඩ කරලා ඒ වගේ වගා කළ හැකි භූමිවල නෙවෙයි. ඇයි? ඒ තරම් පරිසරයට අපේ මිනිසුන් ආදරේ කළා. අවාසනාවට බුදු මග අනුව යා යුතු පිරිසක් ඒ මග අනුව නොයා පරිසරයට ද්වේෂ කරමින් පරිසරය විනාශ කිරීමේ ප්‍රතිවිපාක දැන් අපි ඇස්පනා පිට වින්දනය කරනවා. බලන්න ඉදිවෙන මහා දෙවන්ත ගොඩනැගිලි කොන්ක්‍රීට් වනාන්තර මොන තරම්නම් අද අපිටම මහා ව්‍යසනයක් සාපයක් ගෙන දෙන කරුණු බවට පත් වෙනවා. ලෝතුරා බුදුහාමුදුරන්ගේ ආර ශ්‍රාවකෙක් නම් ඒ කෙනා පළමුවම කළ යුත්තේ බුදුමඟ අනුව යන මේ පරිසර හිතකාමී සෝබා දහමට ප්‍රිය කරන පුජ්‍යලයක් බවට පත් වීම. අපේ ලෝතුරා බුදුහාමුදුර එහෙමයි. තින් අර විශාලා මහනුවර මහවණී ගහක් මුල උන්වහන්සේ වැඩ ඉන්නවා. ඔය වෙලාවේ ලිච්ඡවි රාජවංශික කුමාරවරු ටික, ඒ කියන්නේ ලිච්ඡවි රාජවංශය කියන්නේ රජවරු බර ගානක් හිටපු රාජධානිය. ඒක සමූහාණ්ඩුවා. බුදුහාඳුරු බොහෝ තැන්වල අගය කරපු හරිම සමගි සම්පන්න රජවරු හිටපු සෞභාග්‍යමත් රාජධානිය. ඉතින් මෙන්න මේ ලිච්ඡවි රාජ වංශික කුමාරවරු ටික ආව මේ වනාන්තරයට ආවේ නම් හොඳ වැඩකට නෙවෙයි. මොකටද? ඒ තමයි දඩයම, සතුන් දඩයම් කිරීමට. දුණු හියවුරු අරගෙන දඩ බල්ලන් එක්ක මේ කුමාරු වනේ ඇවිදගෙන යනකොට එක වනම දැක්කා ලෞතුරා බුදුහාමුදුරු අර ගහක් මුල වැඩ ඉන්නවා. අර කුමාරවරුන්ගේ අතේ තිබිච්ච දුණු හියවුරු එතන ඉබේම අතහැරුණා. තමන් එක්ක ආපු බල්ලන් වහාම ආපස්සට හරවලා එතනින් පන්නලා කුමාරවරු දුවගෙන ගිහින් ලෞතුරා බුදුහාමුදුරු වට කරගෙන උන්වහන්සේ ළඟ වැඳගත්තා. බුදුහාමුදුරන්ට වැඳලා ගෞරව කරලා එකත් පසක ඉඳගෙන දෑත් මුදුන් තියාගෙන වැඳගෙන උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඔය වෙලාවේ පින්නතුනි ඔය වනාන්තරයටම එනවා මහානාම කියන ලිච්ඡවි රජුරු. දහවල් ආහාරය අරගෙන විවේකය ගත කරන්නටයි දැන් මේ කුමාරයත් ඉන්නේ, මේ රජුරුවත් ඉන්නේ. අර දර්ශනය දැක්කා. මොකද්ද? ලෞතුරා බුදුහාමුදුරුවෝ ළඟ එකත් පසක බොහොම පිළිවෙලට වාඩි වෙලා දෑත් මුදුනේ තියාගෙන වැඳගෙන බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්න ලිච්ඡවි රාජකුමාරවරු. දැක්ක විතරයි මහානාම රජ්ජුරුවන්ගේ කටින් පිට වුණා වචනයක්. මොකද්ද? අහෝ පුදුමයකි, අහෝ පුදුමයකි කියලා. මේක ලෞතුරා බුදුහාමුදුරන්ට ඇහුණා. උන්වහන්සේ වහාම එතෙන්ට කැඳවලා මහානාම රජ්ජුරුව අහනවා, ඇයි මහානාම ඔබ මහා පුදුමයක් පුදුමයක් කියලා මේ කෑ ගහන්නේ? එපාරකෝ භාග්‍යවතුන් වහන්ස, මේ ලිච්ඡවි කුමාරවරු ඔබ වහන්සේ දිහා බලාගෙන ඔබ තැන්පත්ව වාඩි වෙලා වැඳගෙන ඉන්න එක තරම් පුදුමයක් නම් මගේ ජීවිතේ මම කවදාවත් අත්දැකලා නැහැ කියලා. පාර ඇහුවා, ඇයි මහානාම ඒ තරම් පුදුමයට හේතුවක් වෙන්නේ?
ලෞතුරා බුදුහාමුදුරු දේශනා කරනවා භාග්‍යවතුන් වහන්ස මේ කුමාරවරු ඒ තරම් හොඳ අය නෙවි. හරි දඩබ්බර කෙලිලොල් ඒ විතරක් නෙවෙයි අශීලාචාර විදියට හැදෙන කට්ටිය. මේ අයගේ අශීලාචාරකම් කොච්චරද කියනවා නම් කටින් වචනයක් පිට කළත් හොඳ වචන නෙවෙයි පිට කරන්නේ. හිතින් යමක් හිතුවත් මේ අය ඒ හිතන්නේත් හොඳ දේවල් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි යම් ක්‍රියාවක් කළොත් කරන දේවල් අතිශයම නින්දා සහගත දේවල්. භාග්‍යවතුන් වහන්සේ ඕනේ නම් කියන්නම් මේ අයගේ කෙරුවාවෙන් ඒ කියන්නේ ක්‍රියාකාරකම් වලින් දෙක තුනක් කියලා ඔහු කියනවා. මෑලුත් මේ මහන බමුණන්ට දන් කද අරගෙන යනකොට ඒ කියන්නේ ඒ ආගම්වල ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩක් අය හිටියනේ. ඒ අනුගාමිකයෝ දන් කදවල් අරගෙන යනකොට මග රැකල ඉන්නවා. ඉඳලා අර දන් කදවල් උදුරගෙන ඒ තැන්වල තියාගෙනම කනවා. ඒ විතරක් නෙවෙයි මව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට කිසිම කීකරු කමක් නැහැ. හරිම නරක නොසරුප් විදියට එයට කතා කරන්නේ. ඒ අයගේ අවවාදයක් කවදාවත් පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොමත් හරි භාග්‍යවතුන් වහන්සේ. පාරේ තොටේ යන්නේ මේ අය අන්න අයට පුදුම විදියට කරදරකාරී විදියටයි. ලිච්ඡවි රාජකුමාරිකාව පාරවල් වල යනකොට මේ පස්සෙන් ගිහිල්ලා එයට වැටෙන්න පයින් අනිනවා. ඒ විතරක් නෙවෙයි ලිච්ඡවි කුල කාන්තාවන් පාරක ගියත් භාග්‍යවතුන් වහන්සේ මෙය හරියට අඩන්තේට්ටම් කරන හිරිහැර කරන ඕනනම් පින්නතුනි අර අපේ රටේ තියෙනවනේ එක්තරා කාලයකට පාසල්වල ක්‍රිකට් තරඟ, ඒ කියන්නේ බිග් මැච් කියලා. ඒ කාලවල සමහර අය සුපිරියයි කියන පාසල්වල ඉලන්දාරි පාරවල් වලට බැහැලා කරන දේවල් නිකන් මතක් කරගන්න ලිච්ඡවි කුමාරවරුන්ට ආදේශ කරලා. අන්න ඒ වගේ. ඒ වගේ හැසිරෙන පිරිසක් භාග්‍යවතුන් වහන්සුබ වහන්සේ ළඟ වැඳගෙන බොහොම නිසල්මනේ ඉන්නව දැක්කහම පුදුමයක් නෙමෙයිද? ඒකයි මට මේ වචනේ කියවුනේ. දැන් අපේ සමාජෙ වුණත් පින්නතුනි ඔය සමහර පුජ්‍යලියෝ කවමදාවත් පන්සලකටවත් ආගමික වැඩකටවත් සම්බන්ධ නොවි ඉඳලා හිටිගමන් සිල්වැදි පෙරෝගෙන යනෝ දැක්කහම කියනෝ නේද? අදනම් බට බස්නාහිරින් ඉරපායයි කියලා. අන්න ඒ වගේ තමයි මේ මහානාම රජ්ජුරුවන්ටත් අර කුමාරවරු දැක්කහම ඇති වුණු පුදුමය. මහානාම රජ්ජුරුව කියාපු මේ කාරණා ටික ඔක්කොම අහගෙන ඉඳලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කටහඬ අවදි කරලා කියනවා, එහෙම කියන්න එපා මහානාම. කොච්චර නරක වැරදි නොසරුප් දේවල් කළත් සමහර ඇත්තන්ගේ ඒ යට තියෙනවා හොඳ යහපත් දේවලු. දැන් සමාජයේ පින්නතුනි වැරදි නරක දේවල් කරන ගොඩක් අය නරකම කියන ගොඩට දානවනේ. හැබැයි ඒ නරකම ගොඩේ අයගේ ළඟ තියනවා මුතුමැණික් වගේ වටින හොඳ යහපත් ක්‍රියාවක්. එහෙම නැත්නම් හොඳ යහපත් සිතුවිලි. ඒක තමයි ලෞතුරා බුදුහාමුදුරු දේශනා කළේ මහානාම සාක්කයට. මේ මහානාම මෙන්න මේ විදිහේ නරක වැඩ කරන ඔබ කියන විදිහේ නරක වැඩ කරන අයත් හොඳ වෙන්න පුළුවන්. එහෙම කියලා ලෞතුරා බුදුහාමුදුරු දේශනා කළා මහානාම මේ ලෝකේ මිනිස්සෙක් නොපිරිහීමට බලපාන කරුණු පහක් තියෙනවා. මොනවද ඒ කරුණු පහ? පළවෙනි එක තමයි තමන් ශ්‍රද්ධාවෙන් මහන්සියෙන් උපයන ධාර්මික ධනෙන් තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කරනවා නම් යම් කෙනෙක් ඒ කෙනා නොපිරිහෙන පුද්ගලෙයි.
මහන්සියෙන් උපයන ධනෙන් ධාර්මිකව තමන්ගේ අමුදරුව පෝෂණය කරනවා නම් අන්න ඒ කෙනත් නොපිරිහෙන පුජ්‍යලිය. ඒ වගේම තමා ධාර්මික ඉපයූ ධනෙන් ගුරුවරු සහ ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් යම් කෙනෙක් ඒ කෙනත් නොපිරිහෙන පුජ්‍යලිය. ඒ වගේම දැහැමි උපයාගත් ධනෙන් දුගී මගී යාචකාදීන්ට දන් දෙන යම් කෙනෙක් වේද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගී යාචකාදීන්ට දන් දෙන කෙනෙක් වේද ඒ ඇත්තොත් නොපිරිහෙන පුජ්‍යලිය. පස්වෙනි කාරණය දැහැමි උපයාගත් දෙයින් මියගිය ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් යම් කෙනෙක් ඒ ඇත්තොත් නොපිරිහෙන පුජ්‍යලිය. දැන් නොපිරිහෙන කරුණු පහක් බුදුහාමුදුරෝ දේශනා කළා. පළවෙනි එක තමයි මව්පියන්ට හොඳින් සලකන දැහැමි උපයාගත් දෙයින් ඔවුන් පෝෂණය කරන අය නොපිරිහෙන තරුණ. පින්නතුනි මේ මව්පියන් පිළිබඳව ලෝතුරා බුදුහාමුදුරෝ තරම් දේශනා කළ කෙනෙක් තවත් නැහැ. ආගමික ශාස්ත්‍රවරු අතර මව්පියන් වෙනුවෙන් කරුණු දේශනා කරනකොට ලෞතුරා බුදුහාමුදුරුව මව්පියන්ට සලකලා සෑහීමකට පත්වෙන්න ඕන යයි යම් දරුවෙක් හිතනවනම් කළ යුතු දෙයක් දේශනා කළානි. ඒ මොකද්ද? ඒක අපේ ජනවහරි කියනවා මෙහෙම. අත්තික්ක ගහේ ගල් මේ අත්තික්ක ගහේ මල් පිපෙන කාලෙට තුත්තිරි වලින් කිරිවතක් හදලා යම් දරුවෙක් අම්මට තාත්තට කන්න දුන්නොත් අන්න ඒ කෙනාට මව්පියන්ට ණය නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් කියලා. පින්නතුනි මේ කියමන හරි වටිනවා. අත්තික්ක ගහ කියන්නේ කවදාවත් මිටකට තරම් මල් ටිකක් කඩා ගන්න පුළුවන් ගස් වර්ගයක් නෙවෙයි. ඒ කියන්නේ අත්තික්ක ගහේ මුල ඉඳලා අග දක්වා කොච්චර ගිඩි හැදුනත් කවදාවත් මලක් නම් පිපෙන්නේ නැහැ. ඊළඟට තුත්තිරි කියන්නේ මේ මිටකට තරම් හාල් ටිකක් ගන්න පුළුවන් ගස් වර්ගයක් නෙවෙයි. එහෙනම් නොකෙරෙන දෙකක් කිව්වේ. ඇයි? අම්මල තාත්තල ඒ තරම් වටින නිසා. ඒ අම්මල තාත්තලට දරුවන් සලකන්න ඕන ධාර්මික උපයාගත් ධනිය. දෙවෙනි කාරණය තමයි අමුදරුවන් පෝෂණය කරන්න ඕන ඒ ධාර්මික උපයාගත් දෙයින් ඒකෙනත් පිරිහෙන්නේ. ඇයි අමුදරුවන් පෝෂණය කරන්න ඕන? ඒක යුතුකමක් වගකීමක් වන නිසා. ඒ ධාර්මික විවිත්තියයි අධාර්මික උපයන ධනයෙන් යම් කිසි කෙනෙක් අමුදරුව පෝෂණය කළොත් ඒවා සාපයක් වෙන්න පුළුවන්. අධාර්මිකව ධනය උපයා ගත්ත පුජ්‍යලයන්ගේ සමහර පවුල්වල දරුවෝ හිටිවනම ලෙඩ වෙනවා. කොච්චර බෙහෙත් කළත් සනීප වෙන්නේ නැහැ. සමහරට ලෙඩේ හොයාගන්නත් බෑ. ඇයි? අදහැමිව උපයන ධනයට සාප කරන පිරිස් පින්නතුනි හරි වැඩි. බලන්න සමාජයේ සමහරු කියනෝනේ ඔහොම හම්බ කරලානේ දරුවන්ටත් මේ මිනිස්සු කන්න දෙනවනේ, දරුවන්ටත් ඕව සාප වෙයි කියලා. ඒ නිසා අදැහැමිව උපයන ධනිය නෙමෙයි දැහැමිව උපයන ධනියනුයි අමුදරුව පෝෂණය කරන්න. ගුරුවරුන්ට ඥාතීන්ට යම් කෙනෙක් දැහැමිව ඉපයූ ධනයෙන් සංග්‍රහ සත්කාර දක්වනවද ඒ ඇත්තොත් අන්න ඒ කාන්තයෙන් නොපිරිහෙන පුජ්‍යලයෝ වෙනවා. මේ ගුරුවරු කියන පිරිස පින්නතුනි සමාජයේ අවශේෂ නෙවෙයි සුවිශේෂයි. ලෞතුරා බුදුසිරිත අනුව යන කෙනෙක් නම් අනිවාර්යෙන් ගුරුවරුන්ට ගෞරව කරන කෙනෙක් වෙන්න ඕන. දැන් බලන්න ලෞතුරා බුදුහාමුදුරුව අපි හඳුන්වන්නේ තිලෝගුරු කියලා. තුන් ලෝකෙටම ගුරුවරය වෙච්ච උන්වහන්සේ තමන්ගේ ගුරුවරු දෙන්න අමතක කළේ නැහැ. ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත ධර්මය අවබෝධ කරගත් සැනින් දිසන්නට තෝරා ගන්න හැදුවේ ඒ ඇත්තෝ.
ध्यान නැත්තම් අවිඥා කියන දේවල් ලෝතුරා බුදු පදවිය ඉදිරියේ මහලුක දේවල් නෙවෙයි එහෙත් උන්වහන්සේට මතකයට ආවේ ටිකක් හරි දෙයක් කියා දුන්නා ඒ කියා දුන්නු දෙයට මම ගරු කරන්න ඕන කියලා තමන් වහන්සේ සර්වඥ වුණත් ලෝතුරා බුදු පදවිය ලබල තිලෝ ගුරු වුණත් ගුරුවරයෙක් අවශ්‍යයි කියන එක උන්වහන්සේ කල්පනා කළා ඒ කල්පනා කළ නිසා තමයි ධර්මයේ ගුරු තනතුරේ තියාගත්තේ. ඒ සියල්ල තුළ බුද්ධ චරිතේ ගුරුවරුන්ට ගරු කිරීමේ ශ්‍රේෂ්ඨ කාරණය ඉස්මතු වෙනවා. ඒ වගේම ඥාතීන් කියන්නේ නොසලකා හැරිය යුතු චරිතයක් මේ චරිත නෙවි. දැන් ලෞතුරා බුදුහාමුදුරුවොත් බුදු පදවිය ලැබුවා කියලා ඥාතීන්ට නොසලකා හිටිනේ. උන්වහන්සේ තමන්ගේ ඥාති ශාක්‍ය වංශික කුමාරවරු කොච්චර පැවිදි කරගත්තද බුද්ධත්වයේ ලබලා උන්වහන්සේ වැඩම කළා තමන්ගේ ඥාතිවරු හොයාගෙන එයට මේ සංග්‍රහ කරන්න ධර්මී නමුත් අද නූතන සමාජයේ සමහර දරුවෝ තරුණ වයසට එනකොට මේ ඥාතිවරු මව්පිය දෙපාර්ශ්වයේම නොසලකා හරින ගති තියෙනවනේ ඇතම් විට ගෙදරකට ඥාතියෙක් ආවත් කියනවා අම්මලා කිහිල්ලා පුතේ තාත්තගේ අහවල් ඥාතිය ඇවිල්ලා ඉන්නේ අහනම ඔයා කෝ කියලා යන්නකෝ ගිහින් කතා කර අනේ නෑ යොනන් නැතුවට කමක් නෑ මම ලොකු නාම රට යන්නනේ ඉන්නේ කියනවා අපේ සිංහල අවුරුදු චාරිත්‍ර පින්නතුනි හුදු විනෝදයේ සඳහා විතරක් ගොඩනැගුණේව නෙවෙයි අපි සංස්කෘතිය තුල මේ ඥාති සංග්‍රහය වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කිරීම ඉතාමත්ම හොඳට ඔප්නැං වෙන අවස්ථාවක් ඒ අවුරුදු චාරිත්‍ර. අද බොහෝ දෙනා ඒව ඉටු කරන්නේ නැහැ. ඉටු නොකරනවා කියන්නේ ඒ ශ්‍රේෂ්ඨ ගුණධර්ම අපේ සමාජයෙන් පිරිහීමට ලක්වීමට ඉතාමත්ම ආසන්නයි කියන එකයි. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළා උපයන ධනෙන් ධාර්මිකව තමන්ගේ ගුරුවරු ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් අන්න ඒ අයත් පිරිහෙන්නේ නැහැ කියලා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට අපේ වචනින් කියනවා නම් ආගමික නායකයන්ට යම් කෙනෙක් මහන්සියෙන් ඉපයූ ධනෙන් සංග්‍රහ කරනවද ඒ අයත් පෝෂණය කරනවද අන්න ඒ අයත් නොපිරිහෙන චරිත හැටියටයි දේශනා කළේ. ඊළඟට වැදගත්ම කාරණේ තමයි මෙලව ජීවත් වෙන ඥාතිවරු වගේම මියගිය ඥාතිවරුන්ටත් ධාර්මික උපයාසපයා ගත්ත ධනෙන් සංග්‍රහ කළ යුතුයි. ඒක ධර්මයේ සඳහන් කරනවා පුබ්බ පේත බලි කියලා. බලි කියලා කිව්වේ සංග්‍රහ. මියගිය ඥාතීන් අපි අමතක නොකළ යුතුයි. ඇයි ඒ අපේ ඥාතිවරු කියන්නේ අපි වෙනුවෙන් ජීවත්ව සිටියේදී යමක් කළ කියැත්තෝ. දැන් ඔය කියපු කාරණා පහේදිම බුදුහාමුදුරුව වැදගත්ම කාරණයක් දේශනා කළා. ඔය ඔක්කොම කරන්න තියෙන්නේ හැබැයි ධාර්මිකව උපයාසපයා ගත්ත ධනිය. ධාර්මිකව උපයන සපයන දේවල් කියන එක අර්ථ කරනකොට ප්‍රසිද්ධ කේමනක් තියෙනවා. උත්තාන විරියාදිගතේ සේදා වක්කිතේ බාහා බල පරිචිතේ ධම්මිකේ ධම්ම ලද්දේහි කියලා. උත්තාන වීරයෙන් දෑති දෙපේ මහන්සියෙන් දහඩිය වගුරවල තමන් හම්බ කරගත්ත දේවල්. එතකොට ඒ කෘෂිකාර්මික ජීවන රටාව තුළ බුදුහාර දේශනා කළ වචනය අද සමාජයේ උනත් සමහරට දහඩිය වගුරෙවුනේ නැති උනත් තමන් මහන්සියෙන් උත්සාහයෙන් නම් උපයන්නේ උපයන දේ තමයි ධාර්මික බවට පත් වෙන්නේ. මේ දැහැමි ධනය පිළිබඳව කියනකොට පින්නතුනි අපේ රටේ රජකල සද්ධාතිස්ස රජුරුව දන් දෙන්න ධනය උපයපු ආකාරයක් පිළිබඳව ජනශ්‍රුතිය සඳහන් වෙනවා. මොකද්ද? මේ රජුරුව එක දවසක් කල්පනා කළා. එතුමා බොහොම ශ්‍රද්ධාවන්තයි ඒ නිසානේ සද්ධාතිස්ස කියන්නේ. රජගෙදර නිතර දන් දුන්නා නගරේ දන්හල් ඉදි කරන දන් දුන්නා. හැබැයි කල්පනා කළා මම මේ දන් දෙන්නේ මම උපයන ධනෙන් නෙවෙයි. මිනිසුන් මහන්සියෙන් උපයලා අන්තිමට බදු හැටියට ගෙවන මුදලින්.
එහෙම නෙවෙයි මමම උපයලා මමම දන් දෙන්න ඕන එහෙම හිතපු රජුරෝ මොකද කළේ තමන්ගේ ප්‍රධාන සෙනවියට රජකම මාස කීපයකට පවරලා රජුරෝ වෙස්සලාගෙන යනවා ගොවියෙක් හැටියට ගිහිල්ලා කුඹුරක් අඳේට අරගෙන ඒකේ වල් කොටලා එතනින් ගියාම ඒකේ ඒක මඩ කරලා ඊට පස්සේ ඒක වපුරලා තමම්ම ඒකෙන් ලැබුණු අස්වැන්න කපලා වීටික ගෙදරට අරගෙන එනවා ඒ කියන්නේ රජ ගෙදරට එනකොට රජුරුවන්ගේ දෑත පිරෙන්න හරගට ඊට පස්සේ රජුරෝ දේවියට කියනවා මේ වී ඔබම කොටන්න කොටල සහල් බවට පත් කරන්න දේවිය ඒ සහල් වී කොටලා සහල් බවට පත් කරනකොට ඇයගේ දෑතේ කරගට පස්සේ දේවියයි රජුරු එකතු වෙලා අරදන් සියතින්ම සකස් කරනවා සකස් කරලා මහ සංගරුවනට පූජා කරනවා එදා තමයි ජීවිතේ රජුරු වැඩියම සතුටු වෙච්ච දවස මෙච්චර කල් මම මහ දන් දුන්නත් මහා දානීය දුන්නේ අදයි ඇයි මමම උපයපු දෙයින් මමම දන් දුන්නා කියලා අන්න පින්නතුනි ධාර්මිකත්වයේ පිළිබඳ කියන්න හොඳ සාධකයි එහෙම දැහැමිව උපයා සපයාගත් යම් කිසි දෙයක් වේද ඒ දෙයින් දන් දීම ඒ දෙයින් අර කියන ඥාතීන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට සහ දූ දරුවන්ට සංග්‍රහ කිරීම කෙනෙක්ගේ නොපිරිහීමට හේතුවක් කියලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි කුමාර සූත්‍රයේදී දේශනා කළේ එහෙනම් ධර්ම දේශනාවට නියමිත කාලය අවසන් වෙනවා පින්නතුනි අද මේ දේශනාවේ මාතෘකාව වූයේ අංගුත්තර නිකායේ පංචක නිපාතවේ නිපාතේ නීවරණ වග්ගයේ එන ලිච්ඡවි කුමාර සූත්‍රය කෙනෙක් නොපිරිහීමට බලපාන කාරණා පහක් දේශනා කළා ඒ පහයි මා විස්තර කළේ අපේ ජීවිතත් නොපිරිහීමට ලක් කර ගැනීමට මේ ධර්ම කාරණා උපයෝගී කරගනිමු කියලා අදිස්ථානය ඇති කරගන්න සෑම දිනාටම තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට දැනට වර්ෂ 22කට ඉහත පරලෝසපත් මැටිල්ඩා මාන්නායක මෑණියන්ට පින් පැමිණවීමත් දැනට වර්ෂ 8කට ඉහත පරලෝසපත් පුණ්‍යවර්ධන මාන්නායක පියාණන්ට පින් දීමටත් දැනට වර්ෂ 16කට ඉහත පරලෝසපත් ෂෙල්ටන් රණසිංහ පියාණන්ට පින් පැමිණවීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ හේනේගම ගිනි ගැස්ම අංක 4 පදිංචි දුලානි මාන්නායක දියණිය සංජය රණසිංහ බෑණනුවන් සමින්දි රණසිංහ නිවින්දි රණසිංහ මිනිබිරියන් දෙපළ ඇතුළු පිරිස විසින් දිද්දෙනිය කහටගහ වත්තංක 57න් එක නිවසේ සිටි ආර් ඒ නන්දාවති මහත්මිය පරලෝස සැපත්ව 2026 වෙනි මාස 12 වන දිනට වසර 3ක් පිරීමත් පාර්ශ්වයේ මියගිය දෙමව්පියන් ඇතුළු පරම්පරාගත සිළුමු ඥාතීන්ට මෙම ධර්ම දානමය කුසල් බලෙන් බවගාමි ජීවිත සූපත් වේවායි ප්‍රාර්ථනා කරන අතර දේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවණී කලාව උත්සමටත් නිදුක් නිරෝගී සුවය පතමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ස්වාමි පුරුෂයා ඇතුළු කසුන් ධම්මික පුතුන් දෙදෙනා විසින්. එස් නානායක්කාර මෑණියන් අභවප්‍රාප්ත වී වසර 6ක් පිරීම නිමිත්තෙන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා උඩුමුල්ල මාම්පිටිය කලේගාව ගාල්ලේ පදිංචි WA තේජානි මහත්මිය ඇතුළු පවුලේ සැමදෙනා විසින්. වසර 46කට පෙර පරලෝසැපත් මාටින් අප්පුහාමි සියාටත් වසර 39කට පෙර පරලෝසැපත් නන්දසේන කැලණිය ගොඩ පියාණන්ටත් වසර 40කට පෙර පරලෝසැපත් සෝමවති අබේසිංහ ගුණවර්ධන මෑණියන්ටත් වසර 28කට පෙර පරලෝසැපත් සාදිරිස් සල්ලිස් පියාණන්ට වසර 8කට පෙර පරලෝසැපත් ඩෙරික් සොහිරාටත් වසර 25කට පෙර පරලෝසැපත් සෝම්පාල පෙරේරා මාමාට දෙපාර්ශ්වම මියගිය සියලුම ඥාතීන්ට නිවන් සුව පැතීම සහ සුජීවත්ව සිටින ප්‍රේමා විතානගේ මෑණියන් ඇතුළු සැමට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා පිළියන්දල මොරැන්ද මහනීර පාර රුවනි අංක 13න් 4 නිවසේ පදිංචි ධම්මිකා ලිස් මහත්මිය සහ
රුවන් අල්විස් මහතා විසින් මීට මාස 3කට පෙර අභව ප්‍රාප්ත මව වන සාවිත්‍රි ලීලානිද සිල්වා මහත්මියට හා මීට වසර 17කට පෙර පර්ලොස් සැපත් පියාණන් වූ පේමතිලක මිල්ටන් ද සිල්වා මහතාට පුණ්‍ය අනුමෝදනා පිණිස ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා පානදුර නල්ලූරුව ශ්‍රී සුමංගල පාර සිල්වස්ටන්හි පදිංචි චරිද්ද සිල්වා සහ ඉෂානිද සිල්වා විසින් මාරස්සන කිවුල අංක 10 නිවසේ පදිංචි කිෂානි මහේෂානි ජගත් සජිත යන දූ දරුවන්ගේ මෑණියන් වන විශ්‍රාමික ගුරු බී එම් වික්‍රමසිංහ මැතිණියගේ උපන් දිනය ජුනි මාස 14 වන දිනට එදී ඇති හේයින් දයාබර මෞතුමීර නිදුක් නිරෝගී සුව සහ දීර්ඝාෂ ලැබේවායි ආශිර්වාද කිරීමත් සුජීවත්ව සිටින දයාබර පියතුමා ඇතුළු දූ දරු ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය සහ නිදුක් නිරෝගී සුව සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් විදේශ ගතව සිටින දයාබර පුතුණුවන්ට තෙරුවන්ගේ ආශිර්වාදය සහ සුවසේ ජීවත් වේවායි පැතීමත් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාගේම උගත් නැනවත් සහ නිරෝගී දරුවන් වේවායි ආශිර්වාද කිරීමත් ජුනි මාස 14 වන දිනට උපන් දිනයේ දෙන අපගේ කල්යාණ මිත්‍ර යසවති ජයතිලක විශ්‍රාමික ගුරු මෑණියන්ට තිරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් මියගේ පවුලේ දෙමෝපියන් සහෝදර සහෝදරින් ඇතුළු අනිකුත් ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව පැතීමත් දැනට පවත්නා වසංගතෙන් පීඩා විඳින සියලුම ජනතාවට ඉක්මන් සුවය ලැබේවායි පැතීමත් රට ජාතිය බේරා ගැනීමට දරුණු වසංගතෙන් පීඩා විඳින ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා දිවා රැය නොබලා සේවය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට මෙම කටයුතු වෙනුවෙන් සේවය කරන කාර්ය මණ්ඩලයට සහ අපවත් වී වදාළ මහා සංඝ රුවනට පුණ්‍ය අනුමෝදනා කිරීමත් සඳහා ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මාරස්සන කිවුල අංක 10 නිවසේ පදිංචි TM GBM වික්‍රමසිංහ විසින් ජුනි මාස 8 වෙනි දින උපන් දිනයේ සැමරූ බටහිර දුම්මල දෙනිය සාකෙත නිවසේ පදිංචි රෝහණ නවරත්න ආදරණීය ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් නැගෙනහිර දුම්මල දෙනිය පරිලෝසසපත් අධ්‍යාපන දාරී KDA ලොකු බාලසූරිය පියාට විශ්‍රාමලත් පාර්ශාලාචාර්ණී වසන්ත මාල්නී ජයසේකර මවටත් නිමලා ලොකු බාලසූරිය නැන්දාට ඇලෙක්සැන්ඩර් නවරත්න සියාටත් ආචීට මවටත් මිය පරලෝකීය දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන් ඉක්මන් භවයකදී නිවන් සුව පිණිස දේශකයන් වහන්සේ ඇතුළු සියලුම සංඝ රුවනට ඒ සමගම සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා අනෝමා ලොකු බාලසූරිය භාර්යාව සහ දුව මතිෂා නවරත්න පුතා දීනාත් නවරත්න ඇතුළු පිරිස විසින් දෙනියයි ජාතික පාසලේ විශ්‍රාමික අතිරේක විදුහල්පති ආරිවංශ මහතාගේ දයාබර බිරිඳ ලීලා ආරිවංශ මාතාව අභව ප්‍රාප්ත වී මාස 5ක් ගත වීමෙන් පසු ඇයට පින් අනුමෝදනා කිරීමත් දෙපාර්ශ්වම මීගේ දෙමව්පියන්ට නිවන් සුව පැතීමත් දූ දරුවන් හා මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සඳහා ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ දෙනියයි ජාතික පාසලේ විශ්‍රාමික අතිරේක විදුහල්පති WAP ආරිවංශ මහතා විසින් හොරණ මීවන පලාන විසූ BA අමරාවති පත්මලත්තා මෑණියන් මීට වසරකට පෙර අභව ප්‍රාප්ත වූයේ මෑණියන්ගේ පළමු ගුණ අනුස්මරණය සිහි කිරීමටත් මීට වසර 15කට පෙර අභව ප්‍රාප්ත වූ බේබි වික්‍රමරත්න පියාණන්ට මීට වසර 16කට පෙර අභව ප්‍රාප්ත වූ ගාමිණී වික්‍රමරත්න සහෝදරය ඇතුළු සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා හොරණ මීවන පලාන පාසල් පරණ පාසල් පාර විකුම් විලාහි පදිංචි HT දේවිකා රාණි වික්‍රමරත්න මහත්මිය විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන ලබන පුණ්‍ය අනුමෝදනා පින්නතුනි අද දින පවත්වන්නට යෙදුණු මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දක්වමින් කටයුතු කළ පින්නතුන් නම් සඳහන් කළ සියලු දෙනාගේම නමින් මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ඒ අත්තන්ගේ භවගාමී ජීවිතය යම් විදිහකින් දුකට පත් වී තිබෙනවා නම් ඒන් අතමිදී වාසපතර පත් වේවා ඒත් එක්කම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිරෝගී සුව චිරජීවනය ලැබේවා දායකත්වයේ දැක් වූ පින්නතුන්ගේ සියලු ප්‍රාර්ථනා අරමුණු වේවා උතුම් වූ නිවනේ සැනසීම සඳහා මේ පින් ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා සාදු කියමු සාදු සාදු සා දෙවියන්ටත් පින් අනුමෝදන් වේවා දෙවියෝ සතුටු වේවා විශේෂයෙන් මේ වන විට
අපේ රටේ වගේම ලෝකය පුරා පැතිරෙන රුදුරු කොරෝනා විසණීන් සියලු දෙනාගේම ආරක්ෂාව රැකවරණයේ යහපත සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දෙවියෝ ද නිවනින් සැනසෙත්වා කියලා නැවතත් සාදු 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 දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු 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 ලිච්ඡවි රාජසූත්‍රය ඇසුරු කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරලස්කම කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය ගොම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු 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 පින්නොතනි මෙම ධර්මානුශාසනාවේ සීඩී පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 011 3710 82 ඔස්සේ ජාතික ගුවන්විදුලියේ ප්‍රසන්ටේෂන් නමතන ඔබට මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් 011 2 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය නමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.